ඇත්තටම අපි යාඥා කරන්න ඕනේ ඇයි යාඥා කරන්නේ කොහොමද යාඥා කරන්නේ මොන වටද කියන ගැටලුව අපි හැමෝටම තියෙනවා සමහර අය අපිට කියනවා මේ මට කියනවා ෆාද මට යාඥා කරන්න හරි අමාරුයි එක තැනකට වෙලා එකම එල්ලේ මොනවා කියලා යාඥා කරන්නද ෆාද සමහර වෙලාවට යාඥා කරන්න ඕනේ මොකටද කියලා අපිට තේරෙන්නේ නැහැ යාඥාව කියන්නේ ඉල්ලීමක්ද ෆාද ඉල්ලන එක විතරද යාඥාව කියන්නේ මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ප්‍රමාන්තේනි අද ස්වාමින් වහන්සේ ඔබටයි මටයි ප්‍රකාශ කරනවා යාඥාව කියන්නේ මොකක්ද අපි යාඥා කරන්නට ඕනේ කොහොමද යාඥාව ඇත්තටම මොනවද කරන්නේ ප්‍රමාන්තේනි යාඥාව කියන්නේ ඇත්තටම මාධ්‍යයක් නේ ප්‍රයා ඉස් අ මී ඔර් මීඩියා යාඥාව කියන්නේ මාධ්‍යයක් මොකක්ද මාධ්‍ය යාඥාව කියන මාධ්‍ය හරහා තමයි අපි දෙවියන් එක්ක සම්බන්ධ වෙන්නේ ඍජුවම අපි ජේසුත් එක්ක සම්බන්ධ වෙන්නේ ඍජුවම එතකොට මේ යාඥාව කියන මාධ්‍ය අපිට උපකාර වෙනවා ජේසුත් එක්ක දෙවියන් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්නට වෙනත් වචනයකින් කියනවා නම් prayer is the very consciousness of the presence of the Lord with us යාඥාව කියලා කියන්නේ ඒ මාධ්‍ය තුල මාව අවදි කරනවා දෙවියන් වහන්සේගේ වැඩ සිටීම මගේ ජීවිතය තුල දැනෙන්නට හැඟෙන්නට සලස්වන එනිසා ඔබේ යාඥාව කියලා කියන්නේ ඔබ දෙවියන් මාත් එක්කයි කියන කාරණාවට බොහොම පැහැදිලි ලෙස අවදි වීම දෙවියන් මාත් එක්ක ඉන්නවා කියන හැඟීමට අවදි වීම ඒක තමයි යාඥාව කියන්නේ එතකොට මේ යාඥාව තුළ ඔබ මම දෙවියන් එක්ක සම්බන්ධ වෙනවා දෙවියන් වහන්සේ මාත් එක්ක ජීවත් වෙන්නට පටන් ගන්නවා දෙවියෝ මාත් එක්ක ඉන්නවායි කියලා මට දැනෙන්නට පටන් ගන්නවා ඒ දැනීම තුළ තමයි ඊතුරු ටික ක්‍රියාත්මක වෙන්නේ එතකොට තමයි මම කතා කරන්නේ දෙවියොත් එක්ක කතා කරන්න පටන් ගන්නෙ සමිනි වහන්සේට ස්තුතිය වහන්සේට ප්‍රශංසා වේවා ඔබ වහන්සේ අද දවස මට දුන්නට වහන්සේට ස්තුතියි ඔබ වහන්සේ මාව ඊර ආරක්ෂා කරගත්ත මට ඒක දැනුණා ඊර මා විපත්තියක් වෙන්න ගියා මට දැනුණා ඔබ වහන්සේ මාත් එක්ක ඉන්නවායි කියලා ස්තුතිය చేසුනි ඔබ වහන්සේට මේක යාඥාව ප්‍රමාණතේනි ඔබ වහන්සේ මට දැනෙනවා අද දවස පුරාවටම ඔබ වහන්සේ මාත් එක්ක ඉඳී කියලා ඊර වගේම මගේ ජීවිතේ මට එන ප්‍රශ්න වලට අභියෝග වලට කරදර වලට ප්‍රශ්න වලට මුණ දෙන්නට මට වාසේ ශක්තියක් වේ කියලා ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසාවා මුණ දේ වුණා මුණ දේ කරන්නට උනත් ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්තට පටහැනි වෙන්නට මට ඉඩ දෙන්න එපා ඔබ වහන්සේගේ කැමැත්තට ඔබගේ කැමැත්ත ක්‍රියාත්මක කරන්නට ඔබ වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතෙන් ක්‍රියාත්මක වෙන්නට සලස්වන්නට ඔබ වහන්සේ පසුබට වෙන්නට එපා මේක යාඥාව ප්‍රේමන්තේනි ස්වාමීනි මට ගොඩක් දේවල් අද දවසේදී අවශ්‍ය වෙනවා ඒ අවශ්‍යතාවය ඔබ වහන්සේ මට දෙන්න හැබැයි ඒ අවශ්‍යතාවය ඔබ වහන්සේ මට දෙනකොට ඔබ වහන්සේ මට ඕන තරමින් දෙන්න මට අවශ්‍ය තරම විතරක් දෙන්න ස්වාමීනි මගේ අවශ්‍යතාවයට සරලන විදිහට ඔබ වහන්සේ අද මට සපයන්න මොකද ඔබ වහන්සේ මගේ සපයම් කරුවා කියලා මම දන්නවා ස්වාමීනි මට සමාව වෙන්න මගේ වැරදි වලට සමාව වෙන්න මට වැරදි කරපු අයට අද දවසේදී මම සමාව දෙනවා ඒගොල්ලන්ට මම ආදරය කරන්න පටන් ගන්නවා ඒ ඔබ වහන්සේගේ නාමයට මහිමයක් වෙන පිණිස ඔබ වහන්සේගේ නාමයට ගෞරවයක් වෙන පිණිස ස්වාමීනි අද දවසේ මාව පරීක්ෂාවන් වලින් ගලවන්න මුදවන්න මේ හැම පරීක්ෂාවකින්ම මාව අද ඔබ වහන්සේ අයින් කරලා තියන්න යක්ෂයාට මට අහුවෙන්න දෙන්න එපා ලෝකයාට මට අහුවෙන්න දෙන්න එපා මාංශය තුළ මාව ක්‍රියාත්මක කරලා පාපයට දාන්න යනකොට ඔබ වහන්සේ මාත් එක්ක ඉන්න చేසුනි මේ මොහොතේ ඉන්න ජීවිතේ තීරණයක් ගන්න යනකොට ඔබට දෙයක් වෙන්න යනකොට ඔබට දුකක් එනකොට වේදනාවක් එනකොට just feel the presence දැනෙන්න සලස්වන්න ජේසුස් ඔබත් එක්ක ඉන්නවා කියලා the lord is with you කියලා කියන්නේ නිකන් නෙමෙයි ප්‍රමාන්ත මේ හැඟීමට අපි ඇතුල් වෙනකොට that itself become a prayer ඒක නිකම්ම යාඥාවක් බවට පත් වෙනවා ඔබට පුළුවන් නම් ඔබේ යාඥාව මේ ස්වාමින් වහන්සේගේ වැඩ සිටීම බවට පත් කරගන්නට
එක තමයි ආඥාව කියන්නේ. මම දන්නේ පෞද්ගලිකව මට දැනෙන ආඥාව මේක තමයි. When you feel the presence of the Lord with you, that itself becomes a prayer. ඔබට ස්වාමින් වහන්සේගේ වැඩ සිටීම සම්මුඛයේ දැනෙන්න පටන් ගන්නකොටම ඒකම ඔබේ ආඥාව බවට පත් වෙනවා. අද ජේසු අපිට උගන්වන ආඥාවත් අන්න ඒ වගේමයි. ඒ වචන ටික අපේ ජීවිතේ ජීවමාන කරන්නට අපි ස්වාමින් වහන්සේ තුල එකතු වෙන ශක්තිමත් වෙන බලවත් වෙන මිනිස් බවට පත් වෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.